දෙදහස් විසි එක වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටයන් අතරින් සුවිශිෂ්ටයෙක් වූ තවත් එක් සොයිරෙක් අපත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඔබේ නම ප්‍රතිඵලය පිළිබඳ විස්තරයක් කිව්ව. මම ක්‍රිෂ්මල් ගමගේ මගේ ප්‍රශ්නයක 21 බැච් එක. මම දිස්ත්‍රික් රැංක 30, අයිලන්ඩ් රැංක 224. ඉතින් පළමු වර මේ වගේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න ඔබ වැඩ කර ආකාරය කිව්ව. මම එදිනෙදා වැඩ ටික එදිනදා කරලා නිකන් අනිවාර්යෙන් කරන්න ඕන. එන්නේ වැඩ කොට ගහ ගන්න එපා. මම විශේෂ දෙයක් කරා. මම ෂෝට් නෝට් එකක් හැදුව දිගටම, يعني පාඩමක් අවසානයේ පාඩමට අදාළව ෂෝට් නෝට් එකක් හැදුවා. ඒ වගේම තමයි මේ ෂෝට් නෝට් එක ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි දෙකටම හැදුවා. ෂෝට් නෝට් එකක් වුණත් දැන් හදාගෙන ඉද්දි අන්තිමට ෂෝට් නෝට් එකක් නෙවෙයි, ලොකු නෝට් එකක් නෙවෙයි, ලොකු පාඩම් ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. මම ඒක නිසා ආයේ ෂෝට් නෝට් එක නැවත ෂෝට් කරා. එහෙම මට මතකෙදිට තුන් පාරක් හතර පාරක් වගේ කරා. මම අන්තිමට විභාගෙට ලියන්න යද්දී මම පිටු 20 ගණක් වගේ ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි 20 ගණක් වගේ තමයි බලාගත්තේ. ෂෝට් නෝට් එක ෆලෝ කරපුවද මම හිතන්නේ මම කරපු හොඳම දේ. ඒ වගේම තමයි පාස් පේපර්ස් අනිවාර්යෙන් කරන්න ඕන. පාස් පේපර්ස් කරලා විවරණේ කරනවා, ටයිමින් එකකට කරලා. මුලින් ටයිමින් එකට කරන්නේ නැතුව, يعني මුලින් නෝමල් එකේ කරන්න කරලා බලන්න. පස්සේ අනිවාර්යෙන් ටයිමින් එකකට කරන්න ඕන. ටයිමින් එකකට ගල්ලා ඒක විවරණේ කරන්න. වැදගත්ම දේ විවරණේ කරන එක. හොඳට විවරණය කරන්න. පැය 5ක් 6ක් නැත්නම් ඊට වැඩිය. මම සාමාන්‍ය ෆිසික්ස් නම් පැය සමහර වෙලාවට පැය 10ක විවරණේ කරා. يعني මුල් කාලේ. يعني පටන් ගන්නම කාලේ පැය 10ක් විතර මට මතක විතර මම විවරණේ කරා. හැබැයි අන්තිම වෙද්දි මම මේක විවරණේ පැය 3කට නැත්නම් පැය 2කට වගේ අඩු කරගත්තා. මොකද ඒ වෙද්දි මම දන්න කාරණා ටික වැඩි නිසා වැඩි වෙලාවක් කියන්නේ විවරණය කරන්න. මොකද ඔල්ුවි ටිකක් තියෙනවා, ඒ ටික දන්නවා. මොකද විවරණයකදී උනත් 2000 පාස් පේපර් කරද්දී 2000 ඉඳන් 2020 ඉඳන් වෙනකම් කරනවා නම් 2010 අහුවෙච්ච ටික ආයි 2010 දී නැත්නම් 15 දී ආයි අහුවෙන්න පුළුවන්. ඒකට 2010 ලියපු ටික ආයි 2010 දී 15 දී ආයි ලියන්න ඕනේ නැහැ එකපාරයි. මොකද ඕක ඔය ටික ආයි බලා ගන්න ඕනේ. ඔය විදිහට තමයි මම මගේ වැඩ ටික කරගෙන. එතකොට 2024 වර්ෂයේ අපොස උසස් පෙළ වලට පෙනී සිටින නංගිල මල්ලිලාට ඉතා කෙටි කාලයක් තියෙනවා, මාස 5ක වගේ ඉතා කෙටි කාලයක්. ඉතින් මේ මාස 5 ඕන් කොහොමද වැඩ කරන්න ඕන කියලා කිව්වා? මේ මාස ටිකෙන් දැන් මම හිතන්නේ තව මාස 4ක් වගේ තියෙන්නේ. මේ මාස ටිකේ වැදගත්ම දේ තමයි පාස් පේපර්ස්. මොකද පාස් පේපර්ස් කරන්නම තියෙන කාලේ තමයි මේක. මොකද දැන් සිලබස් එක මේ විදි සාමාන්‍යයෙන් භාගයකට වගේ 4-3ක්වත් කවවලා තිනවනේ. එතකොට පේපර් එක ගත්තොත් 100 ලකුණු අවම 70ක් හෝ 65 මට්ටමට يعني සම්පූර්ණ කරොත් කරගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. එතකොට අනිවාර්යෙන් පාස් පේපර්ස් කරන්න පටන් ගන්න. සමහර ළමයි ඉන්නවා තාම සිලබස් තව නැහැ, තව කල් තියෙනවා කියලා. එහෙම හිතන් ඉන්න එපා. මොකද එතකොට උනොත් වෙන්නේ පාස් පේපර්ස් කරන්න ටයිම් නැති වෙනවා ඇත්තට. එහෙම හිතන් ඉතියෝ. දැන් පටන් ගන්න. දැන් තමයි කාලේ වාගේ. සිලබස් එකේ 50%ක් ආව වුණාද? හිතන්න එපා. දැන් පටන් ගන්න. පුළුවන් ටික කරන්න. පුළුවන් ටික සම්පූර්ණයෙන්ම කරන්න. දැන් ෆිසික්ස් වල සෙකන්ඩ් එකේ ගණන් 8ක් තියෙනවා. ඒ ගණන් 8ෙන් මම කියන්නේ essay වල ගණන් 8ෙන් 8ම try කරන්න. ඒ කියන්නේ කරපු නැති පාඩම් මගේ ඇරෙට කමක් නැහැ. කරපු පාඩම් වලින් ටයිමින් තියලා පැය ටයිමින් එකට ඒ ටික කරලා ටයිසෙට් ටයිම් නැතුව 8ෙන් ඉතුරු ටිකත් try කරන්න. අර සිලබස් කව වෙනකන් ඉන්න එපා. දැම්ම පාස් පේපර්ස් පටන් ගන්න, දැම්ම විවරණේ ගන්න. ඔව්, එතකොට 2025 2026 වර්ෂවලදී විභාගයට පෙනී සිටින නංගිල මලිලා අපොස උසස් පෙළ විභාගයේ දැන් මුල් අඩිතාලම දැම්ම ඉන්නේ. ඉතින් ඒ කාලේ කොහමද ඒගොල්ලෝ වැඩ කරනවා? මම කියන්නම් මං වැඩ කරේ කොහොමද කියලා. මම අර කලින් කිව්වත් වගේ මම ෂෝට් නෝට් හැදුවා. يعني පාඩමක් ඉවර කරලා ෂෝට් නෝට් එක හදාගත්තා. ඊට පස්සේ දැන් තව අවුරුද්දක් වගේ තියෙනවා නම් නෝමල් එකේ කරන්න. ඒ කියන්නේ too much මහන්සි වෙන්න ඕනෙත් නැහැ. මම කියන්නේ මහන්සි වෙන්න එපා කියලා නෙවෙයි. සාමාන්‍යයෙන් පාඩම තීරණ මට්ටමට හදාගන්න, ගණක් හදාගන්න පුළුවන් මට්ටමට හදාගන්න. අර too much මහන්සි වෙන්න එපා. මොකද එහෙම මහන්සි වුණාට පස්සේ අර අන්තිමට ගොඩක් මහන්සි වැඩ කරගන්න එපා වෙනවා. ඇයි? දිගටම මහන්සි වුණාට පස්සේ කරගන්න අමාරුයි ඒක දිගට. ඒ නිසා සාමාන්‍යයෙන් පාඩම තීරණ මට්ටමට කරගෙන නෝමල් එක යන්න. ඒ කියන්නේ දැන් අර මට වැදගත් වෙච්ච දේ තමයි ෂෝට් නෝට් එක. මොකද මම ෂෝට් නෝට් එක මට තේරුණා කරන් යද්දි තේරුණා ඉතින්
අවුලක් නෑ දැන් මට බලා ගන්න දෙයක් තියෙනව නේද කියලා. හැබැයි ඒකේ ලොකුම වැදගත්කම මට තේරුණේ එක්සෑම් එකට ටික ටික ලඟ වෙද්දි. දැන් එක්සෑම් එකට සාමාන්‍යයෙන් මාස 7ක් 8ක් වගේ තියලා මට තේරුණා අපිට සිරි සුපිරිනේ. දැන් මට කියන්නේ ලොකු කාලයක් මට ඉතුරු කරගන්න පුළුවන්. අර මං ලියපු පොත් එහෙම ගොඩක් වෙනවා ඉස්කෝලේ ඒවා, ක්ලාස් වල ඒවා, තව අමතරව ඉගෙන ගත්ත දේවල්. ඔය ඔක්කොම බලන්න ගියාම මට ගොඩක් වෙලාව යනවා. එතකොට දැන් අර ෂෝට් නෝට් එක නිසා මම ඒ තරුණෝ ටික ඉක්මනට මම මතක් කරගත්තා. ඒ වගේ අර ෂෝට් නෝට් එකක් හදාගෙන යන්න තියෙනවා ගොඩක් වටිනවා. ඒක හිතන්න එපා. මට තවත් කාලේ තියෙනවා, තව අවුරුද්දක් තියෙනවනේ. අර ෂෝට් නෝට් හදන්න කාලේ තියෙනවා. එහෙම හිතන්න එපා. මොකද ෂෝට් නෝට් හැදිල්ලත් පස්සර දානකින් වෙන්නේ තව ඉස්සරහට වැඩ එකතු වෙන එක. දැන් ඉවර වෙන පාඩම දැන් කරන්න ෂෝට් නෝට්. ඒක තමයි මට කියන්නේ. ඔතන පළමු වරම ඔබට මේ වගේ විශිෂ්ට ප්‍රතිපලයක් ගන්න සුජිත් ලීනගේ ගුරුතුමන්ගෙන් ලැබිච්ච උපකාරය කොහොමද? මට ඇත්තරම විශේෂම වාසියක් තිබ්බා. මොකද සුජිත් මගේ එහා ගෙදර. එතකොට ඕන වෙලාවක ප්‍රශ්නයක් ආව ගමන් ගිහින් අහනවා, අනිවාර්යෙන් කියා දෙනවා. ඒ කියන්නේ මට ඒක ලැබිච්ච මාරම වාසිය. මොකද ෆිසික්ස් වල ඇත්තරම කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඕන උපරිම පෑය ගන්න තියෙන අනිවාර්යෙන් ගිහින් අහ ගන්නවා සර්ගේ. සර් මට විශේෂවම සර්ගේ ඇඩ්වයිස්, ඒ කියන්නේ කරන්න ඕනේ කොහමද, ඔබ මෙහෙම කරපන් මෙහෙම කරපන්, ඊළඟ පේපරේට මෙහෙම කරපන්, කියන්නේ ඒක මට හොඳටම ඒක සර්ගේ තමයි ලැබුණා. ඇත්තටම මට ෆිසික්ස් තමයි ආසම. ඒකේ එකම කියන්නේ ඒක හේතුවක් තමයි ස්විස් සර්. සර් එහා ගෙදර ඉන්නවා කියලා ඉතින් ආයි සුපිරින් කියන්නේ ඒක මාර ලක්කයක් ඇත්තටම. ඒ සර්ගෙන් ලැබਿੱත්ත දේ ඒ වගේම තමයි සර්ගේ තියරි ක්ලාස් එක. මට මතක විදියට දෝල්නහා තරංග පාඩම සුප්පිරියටම සර්ගේ ඒ පාඩම කරා. මම හොඳටම අල්ලගත්තා. සර් ගොඩක් අර නෝට්ස් එහෙම දෙනවා. ඊට පස්සේ ඒව ඇඳලා පෙන්නන කොහොමද මේකේ තරංග ඇති වෙන ආකාරය. ඒ බේස් එක මාර වටිනවා. මොකද ඒක එකපාරක් ඉගෙන ගත්තාම යමතක වෙන්නේ. ඒ කියන්නේ දැන් අවුරුදු දැන් අපි ගැන මම ඉගෙනගෙන ඒ පාඩම ඉගෙන අවුරුදු 4ක් හෝ 3ක් වගේ වෙනවා. තාම මතකයි ඒ කරපුවා. කොහොමද මේක කියා දුන්නේ කියන එක. ඒ කියන්නේ අර තියරි ක්ලාස් එකේම මට හොඳටම සෙට් වුණා. ඒ වගේම තමයි MCQ ක්ලාස් එක. සර්ගේ MCQ ක්ලාස් එක টপ ලෙවල්. পেපර් එක හොඳ ස්ටෑන්ඩඩ් পেපර් එකක්. ඒ পেපරේ ඒ වෙලේ ලියලා ඊට පස්සේ essay එකක් තියෙනවා. ඒකත් අපිට මට මතක විදියට අපිට මුල් කාලේ තිබ්බේ ඔන්ලයින්. මොකද කොරෝනා කාලයක් ආවා. ඒතර ඒ পেපරේ රෑන්ක් එකක් ආවා, ලකුණු ආවා. අනිවාර්යෙන් අර මුල් 10ට හරියන්න ලොකු try එකක් දුන්නා. ඒක එතනම ලොකු තරගයක් තියෙනවා. ඊට පස්සේ ෆිසිකල් පටන් ගත්තට පස්සේ ප්‍රයිසස් දුන්නා. ඊට පස්සේ ප්‍රයිස් එක ගන්න අනිවාර්යෙන් try එකක් දෙනවනේ. ඊට පස්සේ මට මතකයි දෙනවා අන්තිම කාලේ ප්‍රයිස් දෙක තුනක් ගත්තා. ඔය ටික තමයි. ඔව් එතකොට සර්ගේ papers එක ගත්තාම අපසොසස් පෙළ විභාගයේ papers නොයි සර්ගේ papers වලයි කොහොමද ඒකේ සැසඳීම? සර්ගේ papers වල standard එක කොහොමද? මෙහෙමයි දැන් 2021 paper එක ගත්ත ගමන් ඇත්තරම ලේසි paper එක. මම කියන්නේ අවතක් සිරු කරන නෙවෙයි. කියන්නේ paper එක ලේසි කරගන්න බැරි ගමන් නෙවෙයි. කියන්නේ මට මතක විදියට මාරම ලේසි paper එකක් දැකපු ප්‍රශ්න තිබ්බේ. දෙක තුනක් තිබ්බ සාමාන්‍යයෙන් හොඳ ස්ටෑන්ඩඩ් ප්‍රශ්න. කියන්නේ අනිත් ඒවා සාමාන්‍යයෙන් pass papers මයි තිබ්බේ. හැබැයි සර්ගේ papers ගත්තාම එහෙම නෙමෙයි. අලුත් ප්‍රශ්න තිබ්බා. මම කියන්නේ සර්ගේ পেපර් එක පාස් পেපර්ස් වලට ටිකක් උඩින් තිබ්බේ. ඒක නිසා අර පාස් পেපර්ස් එකට මුණ දෙන එක ලොකු දෙයක් වුණේ නැහැ. මොකද ඊට වඩා ටිකක් අමාරු. পেපර් කරලා ගියාට පස්සේ පාස් পেපර්ස් එක සාමාන්‍යයෙන් පැහැදිලි කරගන්න පුළුවන් වුණා. পেපර් එක කරන්න යද්දිත් අර ක්ලාස් එකටම ඇවිල්ලා ෆිසිකල් කරපු නිසා, ටයිමින් එක කරපු නිසා මට පාස් ඒ ලෙවල් එක්සෑම් එකේදී පෑ දෙකට හරියටම ටයිම් එකටම ප්‍රශ්න 50ම කරගන්න පුළුවන් වුණා. ඔව් එතකොට විෂයන් තුනක් කොහොමද කාලකලමනාකරණය කරගත්තේ? මේ මට මතක විදියට අපිට මාස 7කින් වගේ එක්සෑම් එක කල් ගියා. එතකොට අපි රෙඩි වෙනවා. ආයි පොඩ්ඩක් කල් ගියාට පස්සේ ආයි රිලැක්ස් එකේ ඉන්න හැම වෙමුනේ. අර අන්තිම කාලේ තමයි මට ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි වලටම ගොඩක් තැන දුන්නේ. මුල් කාලෙ වෙද්දි ඇප්ලයිඩ් PO ඒ ටික පොඩ්ඩක් හදාගත්තා. ඇත්තටම මැත්ස් කරන ළමෙක් නම් මුලින්ම මැත්ස් වලට තමයි පොඩ්ඩක් බර දෙන්න ඕනේ. චුට්ටක් වැඩිපුර බර දෙන්න ඕන ඇප්ලයිඩ් වලට එහෙම.
ඊට අවුරුද්දක් විතර ගියාට පස්සේ ෆිසික්ස් අර කියන්නේ බාර දුන්නට ෆිසික්ස් වල කිමිස් වල ෂෝට් නෝට් හදන එක නවත්තන්න එපා. ඒක අනිවාර්යෙන් කරණිය කරන් යන්න. පොඩ්ඩක් අර ගණන් ටිකක් හදලා ඒක කරන් යන්න. ඊට පස්සේ අන්තිම කාලේ වගේ වෙද්දි ෆිසික්ස් කිමිස් වල චුට්ටක් බාර දීලා ඒකේ පාස් පේපර්ස් ටිකක් කරලා ෂෝට් නෝට් එක නැවත බලලා විවරණය කරන එක කරලා ඒව අතාරින්න එපා. නැත්තම් බැලන්ස් කරන්න ගියොත් සෝරි බැලන්ස් කරගන්න බැරි වුණොත් අන්තිමට නිකන් මැත් වලට එක රිසාසයක් අනිත් ඒවාට තව රිසාසයක් අපරාධිනේ එකම අකුරු තුනක් ගන්න. කියන්නේ ඒ අකුරු තුනක් ගන්න try කරන්න. B අකුරු තුනක් ගන්න නෙවෙයි ඒ අකුරු තුනම ගන්න try කරන්න. අන්තිම කාලෙ වෙද්දි මැත්ස් වලට දැන් මම කියවන මැත්ස් අතාරින්න එපා කියන එක නෙමෙයි අතාරින්න කියන එක නෙමෙයි මම කියන්නේ. මැත්ස් වලටත් පොඩි නැඹුරුවක් දෙන්න ප්ලාස් එක පේපර් එකක් කරනවා නම් ඒ පේපර් එක කරන්න ලකුණු ගන්න. ඒක වැරදිච්ච අනිවාර්යෙන් බලන්න. වැරදිච්ච පාඩම් මොනවාද? හැමදේම මේ ඒ ගාන වරදිනවද? ඒක නැවත බලන්න. ඒ ඊට අමතරව අර ෆිසික්ස් කිමිස් වලට පොඩ්ඩක් වැඩිපුර ටයිම් එක දෙන්න. දැන් 2024 මේ අවුරුද්ද නංගිල මල්ලිට මම කියන්නේ පොඩ්ඩක් අර ෆිසික්ස් කිමිස් වලට චුට්ටක් තැන දෙන්න. හැබැයි බයෝ කරන ළමයට මේක වෙනස් වෙන්න පුළුවන්. මට හිතෙන්නේ බයෝ වලට මම හිතන්නේ බයෝ වලට ඔගේ අනිත් පැත්ත. බයෝ වලට තමයි වැඩිපුර තැන දෙන්න ඕන. ඔය විදිහ තමයි. ඔය නංගි ඔබ යනාගේ තේරි සුප්පතනවා. අපිත් එක්ක එකතු වෙලා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.